ආගම් පුරපුවත් මාගම සිදුවන සියලු සිදුවීම් එසනින් දැනගැනීම සඳහා අපව subscribe කර bell සලකුණ ඔබන්න. ඔබට සුබ දවසක්. අද දවසේ අපි ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය SPOලා අනිත් ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරීන් සියලු දෙනාම සූදානම් කරලා තියෙනවා පිටත් කරලා යවන්න. ඡන්ද 520,940ක් දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් ව්‍යාපාරිකලා ඉන්නවා. ඒතකොට ඡන්ද ප්‍රදේශ හතරක් මොල්ගිරි කළ බෙලියත්ත තංගල් සමාරාම වශයෙන් අපි අපේ භාෂාවේ කියන නම් ආසන හතරක වෙන් කළා තියෙන දිස්ත්‍රික්කයේ ඡන්ද පොරවල් 416කදී ඡන්දදායකයන්ට පාසුවන් සලසලා තියෙනවා ඡන්දය ප්‍රකාශ කරන්න. ඊට අමතරව ශේෂ්ත්‍රයේ සියලුම ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිට සහයෝගය දැක්වීම සඳහා සහකාර තේරීම් භාර නිලධාරීන් 68 දෙනෙක් යොදවලා තියෙන දිස්ත්‍රික්කයේ පුරා. ඒ වගේම ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තොත් පොලිස් නිලධාරීන් 2832ක වගේ ප්‍රමාණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දීලා තියෙනවා. නිලධාරීන් හැටියට 7000කට ආසන්න ප්‍රමාණයක් නිලධාරීන් යොදවලා තියෙනවා මෙතුන්නේ සඳහා. ඒ සියලුම ඡන්ද මධ්‍යස්ථාන වලට අවශ්‍ය ආරක්ෂාව පාසුකම් මේ වෙනකොට ප්‍රාදේශීය ලේකම් කුමල්ලා ග්‍රාම නිලධාරීන් මේ සියලු දෙනා විසින් සපයලා තියෙනවා. අපි දන්න පාර්ලිමේන්තු මැතිවරණයේ අදාළව මේවර ලොකු වෙනස්කමක් හැටියට තියෙනවා. අපි ඡන්දදායකයාගේ ඇඟිල්ල සලකුණු කරනු ලබන්නේ මේවර දබරගිල්ල. වම් මතේ දබරගිල්ල වෙනදා සුණගිල්ල ඒ බව අපි දැන් නැවතත් අද උදේ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතින්ට දැනුවත් කරා. අපි අද මධ්‍යාහනය වෙනකොට සියලුම ඡන්ද ස්ථානාධිපතින් පිටත් කරලා යවන්න හැකියාව තිබෙනවා. ඒ වගේම හෙට ඡන්ද විමසීම පවත්වලා ආවට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා රාත්‍රී 7 ආසන්න කාලයේදී ගණන් කිරීම ආරම්භ කරගන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානවල සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලාවල තැපල් ඡන්ද ගණන් කිරීම අපි නියමිත පරිදි 7:00 කාලටම ආරම්භ කරනවා. 22,684 දෙනෙක් තැපල් ඡන්දායකින් වශයෙන් සුසුකන් ලැබුණා තිබුණා. එයින් 22,248 දෙනෙක් පමණයි ඡන්දය ප්‍රකාශ කරලා තියෙන්නේ. 436 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කරලා තිබුණ නැහැ තැපල් ඡන්ද. එතකොට එම තැපල් ඡන්ද ශාලා 14ක් තුළ ගණන් කිරීමේ කටයුතු කරන මෙවර අපේ ස්ථාන පරිශ්‍ර දෙකක් අපි යොදා ගන්නවා ඡන්ද විමසීමේ කටයුතු සඳහා. එකක් සුචි පාසලත් අනිත් ඒට ආසන්නම තියෙන රොටරි පාසලත් දෙක යොදාගෙන තියෙනවා නිකුත් කිරීමේ බාර ගැනීමේ හා ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන්. ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ ස්ථානය වශයෙන් අපි යොදාගෙන තියෙන සුචි පාසලේම මෙම ශාලාව දැනට තියෙන අවට පරිසරය ගත්තම ඉතාම සාමකාමීව පවතිනවා. ඉතා හොඳ මැතිවරණයක් පවත්වන්න පුළුවන් කියලා අපි අපේක්ෂා කරනවා. නමුත් ඊයේ දවසේදී අපි අනපේක්ෂිත ලෙස කාලගුණයේ තිබ්බ වෙනස්කමත් එක්ක අපි යම් යම් දේවල් අපිට මේ අපේ සූදානම් වීම පොඩි වෙනස්කම් කරන්න වුණා උදේ අද. ඒ අනුව ඒ සියල්ලම මේ වෙනකොට නිලධාරීන් මැදිහත් වෙලා ඉටු කළා අමාරයි. ඉතින් අපි 2024 පාර්ලිමේන්තු මැතිවරණය අපි බලනවා අම්මන්දර දිස්ත්‍රික්කයේ අපි ඉක්ම මේ ප්‍රතිඵල නිවැරදි වහා අඩිනමින් ලබා දෙන්න. කොමුණත් මධ්‍යම රාත්‍රිය වගේ වෙයි. 14 වෙනි දින මධ්‍යම රාත්‍රිය විතර වෙනකොට තමයි ප්‍රතිඵල ලැබෙයි කියලා අපි හිතනවා. මනාපේටම ඒක පසුව අපි ගණන් කරනවා. අපේ මන්ත්‍රී ආසන තේරී පත්වන දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් වල ඒ සියලුම අපේක්ෂකයන්ට මේ ප්‍රතිඵල ප්‍රකාශ කරන ස්ථානයට ඒ තෝරාපත් කර ගැනීම නිවේදනය කරායින් පසුව එන්න අවසර දීලා තියෙනවා. ඔවුන්ට මෙතන ඇවිල්ලා තමන්ගේ මනාප ගණන් කරන ස්ථානයේ මගේ රැඳී සිටින්න පුළුවන්. ඉතින් ඉතාම හොඳ මැතිවරණයක් ඔබතුමන්ලගේ සහයෝගය මාධ්‍ය වේදින් හැටියට අපිට මේ ලබා දීලා තියෙනවා.
ඉතින් අපිත් හොඳ මෙතනක් පවත්වන්න පුළුවන් වෙයි. මහජනතාවට කියන්න තියෙන්නේ ඇත්තටම මේ පෞගිය තිකේ හා මේ ආසන්න වෙනකොට බලනකොට මැතිවරණ උණුසුම බොහොම දියාරු ගතියකින් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඇත්තටම අපේ රටේ අපේ උත්තරීතර පාර්ලිමේන්තුවට නියෝජිතයන් යැවීමේ වක්කීම සියලුම පුරවැසියන්ට තියෙනවා. ඉතින් අපි සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගන්න ලබන මේ ස්ථානයට නිවැරදි නියෝජිතයන් තෝරාපත් කරලා යවන්න තිය අවුරුදු ගානකට පස්සේ හම් වෙන අවුරුදු පහකට සැරයක් ඒ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන සියලුම දෙනා ඡන්දය ප්‍රකාශ කරන්න පැමිණෙන්න හෙට තියෙන කාලගුණ තත්ත්වය ඇත්ත එක උදේම ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කළොත් වඩා හොඳයි කියලා මට හිතන ඒක නිසා මම ඉල්ලීමක් කරනවා හම්බන්තොට ජනතාවගෙන් උදෑසනම ඡන්ද පොලට ඇවිල්ලා ඡන්දය ප්‍රකාශ කරන්න කියලා. එහිදී අපි විශේෂ අවස්ථා සහිත පුද්ගලයන්ට විශේෂ අවස්ථා සපයලා තියෙනවා ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. අපි ඇත්තටම වනජීවී එකත් එක සාකච්ඡා කරලා ඒ නිලධාරීන් සමූහයක් මේ සඳහා යෙදිලා ඉන්නවා. මේ පරිශ්‍රාසන්නේ පමණක් නෙමේ මාර්ගයේදී පවා යම් කිසි අවශ්‍යතාවයක් වුණොත් ඕන් එකට සූදානමින් ඉන්නෝ මේ ඒ කටයුතු වළක්වාලා.